මානව හිමිකම් කියන්නේ ඉතා අත්‍යවශ්‍ය සාධකයක් සමාජය තුළ. හැබැයි මතක තියාගන්න ඕන මානව හිමිකම ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක යන්න ඕන නීති ආධිපත්‍යයත් එක්ක යන්න ඕන. දැන් මෙතුමා දේශපාලනය සහ මේ පෞගේ කාලේ වෙච්ච කාරණෙන් කියපු නිසා සමායන මම මේ ඔබතුමාගේ මූණට මේ කාරණේ කියන්නේ අපි සංවාදයක් එදෙන නිසා කිසිම තරහකට නෙමෙයි. දැන් මෙතුමා ගිහිල්ලා අපි දැක්ක පාර්ලිමේන්තුව ගාවට ගිහිල්ලා කියනවා මෙතනින් එන්න දෙන්න එපා එකෙකුටවත්. මෙතනින් එනේ උන් ඔක්කොම නවත්තපල්ලා මිනිස්සු වරෙල්ල මෙතෙන්ට. ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවට මුන්ට යන්න දෙන්න එපා. මේක මෙතුමා හිතනවා නම් එතුමාගේ අයිතිවාසිකම හෝ මානව හිමිකමක් කියලා අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. මම දකින්න එක ප්‍රචණ්ඩත්වය. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයේ උත්තරීත පාර්ලිමේන්තුව මෙතුමාලගේ සමාජිකයත් එතන ඉන්නවා. එතකොට යම්කිසි කෙනෙකුට ගිහිල්ලා කියන්න පුළුවන් ද මේ පාර්ලිමේන්තුව ගිනි තියපල්ලා කියලා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට ගහපල්ලා කියලා. එදා මේ පාර්ලිමේන්තුවට ගැහුවා නම් අද සමාජයට වෙන්නේ මොකද්ද? දැන් මම තව අවසාන වශයෙන් එක ප්‍රශ්නයක් කියන්න ඔබට. දැන් මේකේ හංගන කෑලි මේ. දැන් අරගලයේ තුල අපි දැක්ක ප්‍රධාන නීතිඥවරු කිව්වා නීතිඥ සංගමය නම් කවදාකවත් වෙන දෙයක් කිව්වේ නැහැ. ඇතම් නීතිඥවරු බාහිරව කිව්වා අපි මින් පස්සේ මේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ. මෙතනින් පස්සේ ඒක නිෂ්පල ලියවිල්ල. දැන් ඔබයි මායි මේ අපි හැමෝම කතා කරන්නේ මානව හිමිකම් රැකීම ගැනනේ. මේක තියෙන්නේ කොහෙද ලංකාවේ? ශ්‍රී ලංකා ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ. මේක ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? ශ්‍රේෂ්ඨාධිකරණයේ. එතකොට ශ්‍රී ලංකා ආණ්ඩුකම් ව්‍යවස්ථාව උස්සලා පොළේ ගහනවා කියලා කට්ටියක් කියනවා නම් කුමාර් ගුණරත්නම් සහෝදරයත් ඇවිල්ලා කිව්වා මේ මින් පස්සේ මේ මේ වළංගු නැහැ. හරි එතකොට මේ සමාජයේ ගියේ කොතෙන්ටද? ඔබයි මමයි දැන් ආරක්ෂා කරන්න හදන මානව හිමිකම් ආරක්ෂා වේදේ සමාජයෙන්ට ගියා නම් ඊළඟට කොහෙද පහර වැදෙන්නේ? ශ්‍රී ලංකා ආණ්ඩුකම් ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ කියලා යම්කිසි පාර්ශ්වයක් කිව්වොත් ඔහු ත්‍රස්තවාදියෙක් මගේ මතය අනුව. ඔහු ත්‍රස්තවාදියෙක්. මොකද හේතුව ආණ්ඩුකම් ව්‍යවස්ථාව තමයි උත්තරීතර නීතිය. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුකම් ව්‍යවස්ථාව තුළ තමයි අපේ මානව හිමිකම් මූලික අයිතිවාසිකම් මේ සියල්ල ආරක්ෂා වෙන තැන. ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන තැන. හැබැයි මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව එපා කිව්වනම් ඊළඟ හැරෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පස්සේ කොහේ ජනාධිපති මන්ත්‍රියෙන් පස්සේ කොහේද තව ටිකක් දුර ගියා නම් පාර්ලිමේන්තුවෙන් පස්සේ හැරෙන්නේ පාර්ලිමේන්තුව ඇලුවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයත් අල්ලනවා. මොකද හේතුව ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පිටින් වැඩ කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය ඒක අනුමත කරන්නේ නැහැනේ. එහෙමනම් ශ්‍රේෂ්ඨාධිකරණයත් ගෙදර යවන්න ඕන. ඉතින් මම මේ සමස්ත කතාව කිව්වේ ගයාන් මානව හිමිකම් කියන දේ ආරක්ෂා වෙන්න නම් රටක නීතියේ ආධිපත්‍ය ආරක්ෂා විය යුතුයි. එතෙන්දී යම් කිසිවෙක් වැරදි කරා නම් ඒ වැරදි කර මිනිස්සුන්ට දඬුවම් හිමි විය යුතුයි. මොකද තමන් චණ්ඩි වගේ වැඩ කළා, ගෙවල් ගිනි තියලා, මිනිස්සු මරලා අපි අරගල කරා අපි වල්ලන්න එපා කියලා කියනවා නම් ඒක කියන්නේ බෑ. මොකද හේතුව දැන් අපි හිතන 625ක් මම ඔබට කියවන සිද්ධීන් තියෙනවා කියලා. ඒතර ඒ 600 මගේ මානව හිමිකම් කොමිසමේ අපේ කොමසාරිස්තුමා කියන්නේ ඒ 625 මානව හිමිකම් වලට මොකද වෙන්නේ? මේ කට්ටිය දැන් අපේ මානව හිමිකම් වල එක්තරා කොටසක් තමයි අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත. අපරාධ වින්දිතයන්ට ආරක්ෂා දෙන්න ඕනේ. ඒකත් මානව හිමිකමක්. ඒතර මේ 625ට ගෙවල් ගිනි තියපු මිනිස්සුන්ව උසාවියට දැම්මේ නැත්නම් අර 625 මානව හිමිකම් වලට මොකද වෙන්නේ? කවුද ඒකට වග කියන්නේ? ඉතින් ඒක නිසා මානව හිමිකම් කියන්නේ ඔබටත් තියෙනවා, මටත් තියෙනවා, හඳුන්නේ නැති සහෝදරයටත් තියෙනවා. අපි තුන්දෙනාගේ සීමාව අපි තුන්දෙනාගේ තුලින් කෙලවර වෙනවා. මට හඳුන්නේ නැති සහෝදරයා බෙල්ලෙන් ඇදලා ගත්තොත් තවදුරටත් මම මානව හිමිකම් ආරක්ෂා කරන පුද්ගලයෙක් නෙමෙයි. මම ඔබේ කනට ගැහුවොත් තවදුරටත් මම මානව හිමිකම් ආරක්ෂා කරන පුද්ගලයෙක් නෙමෙයි. මම ඔබට කිව්වොත් මම ඔබව මරනවා මට මෙතනදී මෙතනින් එළියට බැස්සම කිව්වොත් මම තවදුරටත් මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ක්‍රියාත්මක කරන නීත්‍යානුකූල පුද්ගලයෙකුත් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි මේ සීමාව දැනගත යුතුයි.